අපේ රට සංවර්ධනය කරන්න කාන්තාව අනිවාර්යෙන්ම මූල්‍යමය වශයෙන් සබිබල ගැන්විය යුතුයි. ඒකට හේතුව තමයි මොකද ලංකාව තුළ ඔප්පු කරලා තිනවා කාන්තාව මුදල් කළමනාකරණයේදී පවුල තුළ විශේෂයෙන්ම කුටුම්බය තුළ පුරුෂයා අභිභවා ගිහිලා තිනවා කියලා. ඒක ඔප්පු වෙන සාධක තමයි බොහොමයක් පුරුෂයෝ ලොකු රැකියාවක් කරත් සමහරවිට පඩි පැකට ගිහිලා කාන්තාව අතර දෙනවා. මොකද එයා වඩා හොඳ කළමනාකාරීත්වයක් මුදල් සම්බන්ධ දක්වනවා කියලා අපි අතර පිළිගැනීමක් තියෙනවා. ඒක මම හිතන්නේ ඔබේ අම්මා ගැන කල්පනා කරොත් ඔබත් ඒ කාරණයට එංග වෙවි. ඉතින් ඒ නිසාම කාන්තාව සබිබල ගන්නන්නට විවිධාකාරයේ ව්‍යාපෘතීන් රසක් ක්‍රියාත්මක කරමින් පවතින පසුගිය සති දෙක ගැන කතා කරන අපි ආරම්භ කළා. අදත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන තවත් ව්‍යාපෘතියක් ගැන කතා කරන්න අපි සූදානම් වෙනවා. මේ ගැන කතා කරන්න අද දවසේදී අපි සමග එකතු වෙනවා එහි අතිරේක ලේකම් සංවර්ධන නිර්මණි හේරත් මහත්මිය සහ අධ්‍යක්ෂ ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ චම්පා උපසේන මහත්මිය. ඔබ දෙදෙනාම ඉත ආදරයෙන් අයබෝන් කියලා පිළිගන්න. අපි කතාව ආරම්භ කරමු. දැන් අද දැකපු මේ දර්ශන පෙළ ඔස්සේ පේන මේ ව්‍යාපෘති ආරම්භ වෙලා තියෙන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ. එදා අපි අම්පාර ගැන කතා කරා. ඇයි මේ ව්‍යාපෘති සඳහා ත්‍රිකුණාමලය තෝරාගත්තේ? ඔව්, ඇත්තටම අපි අමාත්‍යංශයක් විදිහට අපේ රටේ බහුතරයක් ජනතා අපේ ජනගහණයෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. ඉතින් අපි අමාත්‍යංශයක් විදිහට මේ කාන්තාවන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම අපේ වගකීම වෙලා තියෙනවා. ඉතින් මේ වගකීම ඒත් එක්කම වත්මන් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රකාරව අපේ ගරු අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මැතිතුමාගේ නායකත්වයෙන් ඒත් එක්කම අපේ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්තුමිය කුමාරි ජයසේකර මැතිණියගේ නාය මඟ පෙන්වීම සහ උපදෙස් මත අපි විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ ව්‍යාපෘතිය විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් පිටු දැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය අපි 1981 දී අපි රටක් විදිහට ඒ සඳහා ඒකකතාවය පළ කරලා තියෙනවා. ඉතින් ඒ සම්මුතියට අනුවත් මේ කාන්තාවගේ දරිද්‍රතාවය මේ කාන්තාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අපි රජයක් විදිහට කළ යුතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ තෝරාගන්න හේතු වුණේ මේ ප්‍රදේශයේ තියෙන දරිද්‍රතාවය, ඒ වගේම මේ ප්‍රදේශයේ මේ ගෘහමූලික කාන්තාවන් වැඩි, ඒත් එක්කම 30 අවුරුදු යුද්ධයක් නිසා අසරණ වෙච්ච එයින් ගොඩක් පීඩාවට පත් වෙච්ච කාන්තාවන් රැසක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් ඒ සියලු කරුණු සලකල බලලා අපි විශේෂයෙන්ම අපි අමාත්‍යංශයක් විදිහට වාර්ෂිකව අපිට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණය අනුව අපි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයකින්ම අපේ වනිතා සංවර්ධන නිලධාරීන් ඉන්නවා කාන්තා කාර්යංශයේ යටතේ අපේ අධ්‍යක්ෂතුමිය යටතේ. ඔවුන්ගෙන් අපි ව්‍යාපෘති වාර්තා ගෙන්න ගන්නවා වාර්ෂිකව. ඒ ව්‍යාපෘති වාර්තා වලින් ඒගොල්ලන් ඒ ව්‍යාපෘති වාර්තා එවන්නේ ප්‍රදේශයේ තියෙන තත්ත්වය සලකල බලලා ඒ ප්‍රදේශයට ආවේනික ව්‍යාපෘති තමයි අපිට එවන්නේ. එතකොට අපි අමාත්‍යංශයක් විදිහට මේ ව්‍යාපෘති වලින් තිරසර ව්‍යාපෘති මොනවද කරන්න පුළුවන් සහ කාන්තාවට සවිබල ගන්නවන්න පුළුවන් ව්‍යාපෘති මොනවද කියලා හොයලා බලලා අපි ඒ ව්‍යාපෘති තෝරගන්නවා. ඉතින් එවැනි ආපු ව්‍යාපෘතියක් තමයි ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්තුමා හරහා අපිට ආපු මේ ව්‍යාපෘතිය අපි තෝරගත්තා. ඉතින් මේ ව්‍යාපෘතිය මේ සාර්ථකව කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ නිසා තමයි මං හිතන්නේ අපි මේ ව්‍යාපෘතිය ඔබතුමා කිව්වේ ප්‍රශ්නෙට ඒක තමයි පිළිතුර. හේතුව ඒක තමයි ත්‍රිකුණාමලය තෝරගන්න. කාන්තා කාර්යංශය පැත්තෙන් ලංකාවේ කාන්තාව සංවර්ධනය කරන්න කොයි වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ? ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය 1978 ආරම්භිච්ච පරණ ආයතනයක්. වර්තමානයේ අපි කියන හැම කාන්තා කටයුතු අමාත්‍යංශයක් ඇතිවෙච්ච අවස්ථාවේ ඉඳලම කාන්තා කාර්යංශය ක්‍රියාත්මක වෙන්නේ එම අමාත්‍යංශයේ එක්තරා ආයතනයක් විදිහට. ඉතින් මේ අපි යටතට ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය යටතේ වනිතා සංවර්ධන නිලධාරීන් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කටයුතු කරනවා. අපිට ප්‍රධාන වශයෙන් කාන්තාව ආර්ථික වශයෙන් බලගැන්වීම, සමාජීය වශයෙන් බලගැන්වීම තමයි අපිට ප්‍රධාන වෙන්නේ.
එතකොට අපි තමයි මේ මිනිස්ටි එක අපේ අමාත්‍යාංශයේ ඉන්න අර ක්‍රියාත්මක කරන ආයතනය. අමාත්‍යාංශයක් විදියට ප්‍රතිපත්ති වැඩසටහන් හදුවට පස්සේ ඒව ක්‍රියාත්මක කරන කාන්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තාකාරයන්සේ. ඉතින් එතනදී අපි හැම ප්‍රාදේශීය කොට්ටාසයකම හැම ගම්මකම අපිට හැම ග්‍රාමීයදරි වසමකම කාන්තා කාර්ය සංවිධාන පිටවලා තියෙනවා. එතකොට මේ වෙනකොට 13000කට ආසන්න ප්‍රමාණයක් අපි දිවයින පුරා කාන්තා කාර්ය සංවිධානය. අපි කාන්තා කාර්ය සංවිධානය කියලා කිව්වොත් මේක කාන්තා සමිතිය. අවශ්‍යතාවය අනුව එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට මේ කාන්තා කාර්ය සංවිධාන දෙකක් උනත් පිටව ගන්න පුළුවන්. මේ මේවා එකතු වෙලා ගමේ කාන්තාව එකතු වෙලා හදාගන්න කාන්තා කාර්ය සංවිධාන එකතු වෙලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මට්ටමින් ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලය සකස් වෙනවා. ඒ කාන්තා ප්‍රාදේශීය බල මණ්ඩලය එකතු වෙලා දිස්ත්‍රික් බල මණ්ඩල පිටවලා තියෙනවා. මේ වෙනකොට හැම දිස්ත්‍රික්කයකම පිට පුළුවන් වෙලා තියෙනවා දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය පිටවන්න. මේ බල මණ්ඩල හරහා මේ කාන්තාවන් බල ගැනීම අර අතිරේක ලේකම්තුමිය කියපු ඒ ව්‍යාපෘති අපේ වන්ට සංවාදනයේ දාලා මේ කාන්තාවන්ත් එක්ක එකතු වෙලා නිරන්තරයෙන් ඒ සියලුම වැඩ කටයුතු අපි කටයුතු කරන්නේ මේ ගමීන කාන්තාවන් හරහා. ඊට අමතරව ඕනම කෙනෙකුට අවුරුදු 18 ඉක්ම වූ ඕනම කෙනෙකුට මේ කාන්තා කාර්ය සංවිධානවලට එකතු වෙන්න පුළුවන්, සමාජිකත්වයේ ගන්න පුළුවන්. ඒ නොහැකි වුණා කියලා අපි අතහරින්නේ නැහැ. කෙනෙක් මගහැරිලා ඉන්නවා නම්, අවශ්‍යතාවය තියෙනවා නම්, එයාට බලගැන්වීම සඳහා ආර්ථික වශයෙන් නෝ සමාජීය වශයෙන් අපි සේවය ලබා දෙන්න අපින් දරින් කණ්ඩායම සූදානම් ඉන්නවා. හොඳයි. ඒ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධවම දැනවීමක් තිබෙනවා. ඒ වෙත ගිහිල්ලා අපි නැවත මේ කතාබහට එකතු වෙනවා. කාන්තා ඔබේ ගැටලු අපට කියන්න. සංවේදීව සවන් දෙන්න, උපකාර කරන්න අප සූදානම්. පැය 24 පුරා ඔබේ ළඟින්ම 19:38. අමතන්න නොපමාව කාන්තා හිංසනයට එරෙහිව. ඔබ කාන්තාවක් වූ නිසාම ඔබට සිදුවන අසාධාරණකම්, අයිතිවාසිකම් අහිමි කිරීම, අතවර සහ සැහැසි ක්‍රියා පිළිබඳ ඔබට පැමිණිලි කළ හැක. ඇගේ කැපවීමට ඔබේ ගෞරවය හිමි විය යුතු නැද්ද? ත්‍රිකුණාමල ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය කොයි විදිහද ක්‍රියාත්මක වන මේ වර්තමාන අවස්ථාව වන විට? ඔව්, ඇත්තටම මේ දැන් මං හිතන්නේ මේ අපි දැක්කා ඒ වීඩියෝ එකෙන් අපි මේ ව්‍යාපෘතිය මේ කරන්න ඒ ප්‍රදේශය නිරීක්ෂණය කරන්න ගිය යන වෙලාව වෙනකොට මේ කාන්තාවන් ඒ කියන්නේ ඉදිරියට ඇවිල්ලා කතා කරන්නවත් බය බයෙන් වගේ හිටපු කාන්තාවන්. ඒ කියන්නේ ඔවුන් 30 අවුරුද්දක් යුද්ධෙන් බැටකාලා ඔවුන්ගේ දරිද්‍රතාවේ පතුලටම ගිය කාන්තාවන් තමයි අපි එදා දැක්කේ. නමුත් අද වෙනකොට ඔබ දකින්න ඇති ඔවුන් ඒ ව්‍යාපෘතිය කොච්චර සාර්ථකව කරනවද කියන එක. ඒ වගේම ඔවුන් සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් කොච්චර සවි බඩ ගැන්විලාද කියන එක ඔවුන්ගේම වචන වලින් ඔවුන් කියනවා. ඔවුන්ගේ දරුවන් පාසල් යවන්නේ ඔවුන්ගේ නිවසේ සියලු කටයුතු මේ ව්‍යාපෘතිය තුලින් කරගන්නවා කියලා. දැනට මේ ව්‍යාපෘතිය සඳහා අපි මිලියන 1.845ක් වියදම් කරලා තියෙනවා. කාන්තාවන් 18 දෙනෙක් ඍජුව මෙතනින් ප්‍රතිලාභ ලබනවා. ඊට අමතරව වක්‍ර ප්‍රතිලාභ ලබන කණ්ඩායමකුත් මෙන් ඉන්නවා. ඉතින් මේ ව්‍යාපෘතිය තුළ මේ කාන්තාවන් සමාජීය වශයෙන් සවි බල ගැන්වීම ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. අද මේ කාන්තාව මේ කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා අර විදිහට කතා කරන්න පුළුවන් මට්ටමට ඔවුන් සවි බල ගැන්විලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ව්‍යාපෘතිය නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ඇත්තටම අපි මේ ව්‍යාපෘතිය මෙහෙම පෙන්වන්නේ ඔවුන්ගේ ඒ හැකියාව පෙන්වන්න විතරක්ම නෙමෙයි, මෙහෙම කාන්තාවන්ට අවස්ථා තියෙනවා මේ වගේවට එකතු වෙන්න කියන එක පණිවිඩය අපිට දෙන්න අවශ්‍යතාවය තියෙනවා අමාත්‍යංශයක් විදිහට. දැඩි අවධානම් සහිත තත්ත්වයන්ගේ සිටින කාන්තාවන් වෙනුවෙනුත් විශේෂ වැඩසටහන් තිබෙනවද කාන්තා කාර්යංශයේ? ඔව්, මෙතනදී මං අර අවධානංකාරී කියන එක අපි හඳුනාගත්තොත් අපි අතිරේක ලේකම්තුමිය මතක් කරා අපි ස්ත්‍රී මූලික පවුල්. අපි කියන්නේ වැන්දඹු අය විතරක් නෙමෙයි, ඒගොල්ලොත් එතනට අයිති වෙනවා. නමුත් ස්ත්‍රී මූලික පවුල් වල කාන්තාවන් ඒ පවුල්වල නගා සිටුවීම අපි ආන්තික කණ්ඩායමක් විදිහට හඳුනගන්නවා. ඒ වගේම අපේ රටේ වතු
ආශ්‍රිතව ඉන්න කාන්තාවන් අපි යාන්ත්‍රික කණ්ඩායමක් විදිහට හඳුනා ගන්නවා. ඒ වගේම ධීවර ප්‍රජාව වගේ විශේෂ වූ අවශ්‍යතා කියන්නේ ඒගොල්ලන්ට ආවේණික වූ සංස්කෘතියක් තියෙන අවශ්‍යතා තියෙනවා යම් කිසි උස්පහත් වීම තියෙනවා තමන්ගේ අවශ්‍යතාවය වලට. අන්න ඒ කණ්ඩායම් අපි ආන්තික කණ්ඩායම් විදිහට අපි හඳුනා ගන්නවා නැත්නම් අපි අවදානම්කාරී කණ්ඩායම් මේ අපි මේ මේ ව්‍යාපෘති කරේ ඒ අවදානම්කාරී නැත්නම් ආන්තික කණ්ඩායම් විදිහට. එතකොට එතනදී අපි විශේෂයෙන්ම කියන ගෘහස්ත හිංසනය යටතේ අපි ඉස්සල දැක 1938 අපි කාන්තාව උපකාරක සේවයේ ඒ සඳහා අපි ගෘහස්ත හිංසනය යටතේ හිංසාවට පත් වෙන කාන්තාවන් ඉන්නවා. ඒ අයට තනියම හවු පවුලත් එක නැගී සිටීමේ අවශ්‍යතාවය තියෙනවා. මෙන්න මේ ආකාරයේ අපි එදිනෙදා හම්බ වෙන කාන්තාව විතරක් නෙමෙයි ආන් තමන්ගේ විවිධ වූ අවශ්‍යතා නිසා ඒ අවශ්‍යතාවයන් විසින් පීඩාවට පත් වෙලා නැත්නම් ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න බැරුව ඉන්න ඒ කාන්තාවන් වෙනුවෙන් අපි විශාල වැඩසටහන් අපි කාන්තා කාර්යයන් සේවා විදිහට හැම අවුරුද්දකම විශේෂයෙන් කියන්න ඕනේ ධීවර ප්‍රජාව ඉලක්ක කරගත්ත වැඩසටහන් වතුකරේ කාන්තාවන් ඉලක්ක කරගත්ත වැඩසටහන් වැඳපු නැත්නම් ශ්‍රී මුලික පවුල් ඉලක්ක කරගත්ත වැඩසටහන් ආවාද සහිත කාන්තාවන් වගේ අපි මේ කාන්තා කියන ඒ එක කොටසේ නැත්නම් කාන්තාවන් කියන කාන්තා පාර්ශවයේ අර අවදානංකාරී සහ ආන්තික කාන්තාවන් සම්බන්ධයෙන් ඉලක්ක කරගත්ත වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. දැන් මේ හාල්පිටි සැකසීම සහ අලවිකරණය කියන ව්‍යාපෘතිය ගත්තට පස්සේ දැන් කොයිතරම් හොඳට නිෂ්පාදනයක් කරත් ඒකට වෙළඳ පොලක් නැත්තම් ඒක අලවි කරගන්න බැහැ නම් අපේ භාෂාවෙන් කියනවා නම් මාකට් එකක් නැත්තම් ඒක හරි අපරාධයක් වෙන ඉතින් ඒ නිසා මේ ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය කොයි විදිහටද උදව්ලා ඉන්නේ මෙයාට වෙළඳ පොල සකස් කරගන්න සහ වෙළඳ පොල අල්ලගන්න. ඔව් ඇත්තටම මේ අමාත්‍යංශය විදිහට අපි විශේෂයෙන්ම අමාත්‍යංශය විදිහටත් ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න රජයේ ප්‍රමුඛතම කාර්යාලය වෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ නිලධාරීන් ඒ කාර්යාලවල ඉන්නවා. ඒ අය මැදිහත් වෙලා මේ වෙළඳ පොළ මේ අයට හඳුන්වලා දෙන්න අපි දැනටත් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් සුපර් මාකට් වගේ ඒවට දැනට මේගොල්ලන් ඒගොල්ලන්ගේ මේ මේ නිෂ්පාදන මේ අලවි කරනවා. ඉතින් මේ අයට තියෙන දැනට ඒ අයත් එක්ක කතා කරපුවාම තියෙන අභියෝගයක් තමයි ඒ අයට ප්‍රවාහන පහසුකම් වල අඩුපාඩුව තියෙනවා. මේගොල්ලන්ගේ ඉල්ලීමක් තියෙනවා ඒ අයට ත්‍රී වීලර් එකක් හරි අරන් දෙන්න කියලා. ඉතින් මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා අපිට සුබපතන්නන් මේ වගේ කවුරු හරි ඉන්නවා නම් මේ කාන්තාවන්ට උදව් කරන්න කැමති අන්න ඒ වගේ උදව්වක් ඒ අයට කරන්න හැකියාව තියෙන ඕනෙම කෙනෙකුට. ඒත් එක්කම මේ මේ කාන්තාවන් අපි තව ශක්තිමත් කරන්න ඕනේ උන්ට පුහුණු අවස්ථා ලබා දෙන්න ඕනේ. ඒ සඳහා අපි කර්මාන්ත අමාත්‍යංශයේ ඒ වගේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හරහා දැනටත් අපි සාකච්ඡා කරගෙන තියෙනවා පුහුණු අවස්ථා ලබා දෙන්න. ඉතින් ඒ ටික අපි ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා මේ කාන්තාවන්ට මේක ගැටලුවකින් තොරව මේ මාකට් එක වෙළඳපොළ හොයා ගන්නත් මේක ඉස්සරහට වැඩි දියුණු කරගන්නත් අවශ්‍ය සහාය දෙන්න. හොඳයි. එහෙම නැත්නම් අවසන් වශයෙන් අපි කියන්න ඕනේ දැන් කාන්තාවන් ආර්ථික සහ සමාජීය වශයෙන් බලගැන්වීමේ ක්‍රියාවලියේදී එයාට විවිධ ගැටලු තියෙනවා. ඒ වගේ මෙයාට සමහර දේවල් විමර්ශනය කරන්න නැත්නම් සැකහැර දැනගන්න අවස්ථාවල් තියෙනවා. සමහර දේවල් කතා කරන්න. ඒ වගේ අවස්ථාවකදී කාටද කතා කරන්න පුළුවන්? දුරකථන අංකයක් තියෙනවද? මොන හරි අංශයක් තියෙනවද කතා කළ යුතු? අපි ගත්තොත් එහෙම අපි හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපි නිලධාරියෙක් ඉන්නවා. ඒ අයව සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඒ අය සම්බන්ධ කරගෙන කියන්නේ අපි අපේ කාන්තා විෂයට විතරක් ඉන්නවා. වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර, උපදේශන නිලධාරි, උපදේශන සහකාර. මේ නිලධාරීන් කාන්තා විෂය සම්බන්ධ ඉන්න ළමා විෂයටත් ඉන්නවා. අපි හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තියෙනවා ළමා හා කාන්තා ඒකකයක්. ඒ ඒකකයට සම්බන්ධ වුණොත් පහසුවීම තමන්ගේ ප්‍රදේශයේදීම ඒ අවශ්‍ය සහාය ලබා ගන්න පුළුවන්. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකත් මේ මේ කියන නිලධාරීන් ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතනදී මම අතිරේක ලේකම්තුමියගේ පැහැදිලි කිරීමට එකතු කිරීමක් කරනවා නම් අපි මේ මේ නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමේ ප්‍රාදේශීය ලේකම් මට්ටමේ අපි වෙළඳපොළවල් සංවිධානය කරනවා. ඒ වෙළඳපොළ අවශ්‍යතා සපුරා ගන්නවා. එතකොට ඒ අයට පහසුකම් කියන්නේ මොබයිල් විදිහට නැත්නම් ජංගම වෙළඳ කුටි ලබා දෙනවා. එතකොට ඒ ඒ ඒ අවශ්‍යතාවයන් අනුව
ඕනම කෙනෙකුට ඉල්ලීමක් කරොත් අපිට උදව් වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තා කාර්යංශයට කතා කරනවා නම් ප්‍රධාන කාර්යාලයේ තියෙන බතරමුල්ල සිසිරිපාය දෙවෙනි අදියරේ තුන්වෙනි මහලේ ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයට අපිට කතා කරන මගේ දුරකථන අංකය දෙන්නම් කාර්යාලයේ 0812 72 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
සවි බල ගන්නවන්නට අවශ්‍ය මාර්ගයන් විවෘත කළ තිබෙන ආකාරය ගැන රට දැනුවත් කිරීම සම්බන්ධයෙන් අද දවසේ අපි කතා බහට එකතුනේ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන ඒ වගේම පාසල් යටතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි අතිරේක ලේකම් සංවර්ධන නිර්මලා හේරත් මහත්මියත් ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා චම්පා උපසේන මහත්මියත් ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි අයිබෝවන් එමනම් ඒ සමු ගැනීම සටහන් කරේ අපිත් එක්ක සම්බන්ධන සුවිශේෂ දෙපළට ඒ සමු ගැනීමත් එක්ක ඔබගෙන් සමු අරගෙන යනටයි සූදානම් වන්නේ ආපහු අමතක කරන්න එපා හෙට උදෑසන 8ට අපේ කණ්ඩායම ඔබව හමු වෙනවා ජීවිතය තවත් ඔබට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සපයන්නට එනම් මේ මීරු ගීතය ඔබට තිලන කරන අතරේදී මා ඔබෙන් සමු අරගෙන යනවා ජයනිත් සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි ඔබට ජයග්‍රහී දවසක් අයබෝවන්.